남가의 약자간이 미들 인지네로 보는 오빠 가오는 나누는 자료 미들이 빨리 리아 오늘 리제 위반을 쓰는 듯이 만나는 게 내가 함 미들이 빨리 뭐니 इदा सरसे हत्ता हतरे सेप्टेंबर मास 17 दिने दिने गाले गलवडगुड मोहंदिरंगे वत्तनेमति ग्रामे विमल सुरेंद्रयाना बदलेविय ओहुगे संपूर्ण नाम देवपुर जयसेन विमल सुरेंद्रय दिया गाले विसु डोन जुआन विमल सुरेंद्र जयसेन मोहंदिरंग माव डोन क्रिस्टिना जयसेन विमल सुरेंद्रयानांगे पिया ऐतिहासिक शिल्पे हा स्वर्णाभरण निष्पादन शिल्पे सांप्रदायिक साक्षने विशिष्टन मक्लबासिये अवशेष गणे कलाकार वेतव्य इदा इंग्लैंड विक्टोरिया महाराजनिय के राज्य समय दी विमल सुरेंद्र महातागे पियाट मोहंदिरंग यन कौरव नामे कोलंब आनंद विद्यालय अध्यापन लभु विमल सुरेंद्रयानन दक्षता रसक दीप्तिमा शिष्य विद्याव गणितयान विषयान विशिष्ट सम्मान सहित नव कैम्ब्रिज सीनियर विभाग वर्षे आनंद विद्यालय प्रवृत्त्याग प्रधान उत्सव प्रधान आराध्याऊ कर्नल हेनरी स्टीवर्ट ऑलकट प्रतिमा वासले दक्षता शिष्यार्थी विद्यागे दिनागे विभागेन्द्रिय इन पशु ओहुट तियतलावे कनिष्ठ सहायक इंजीनियरों लेसिन सेवे किरीमट अवस्थाव लभिनी 1901 वर्षेदी एवकट पैवती रजे इंग्रीसि पालकयान विसिन ओहुट पवरलद विशेष राजकार्य ऊये महागण वनांतरेन वैसी गिय अधिक शीतलेन युत मध्यम कदुकरे भूमिय तुल रत्तरान मैनिक वैनिक खनिज संपत् तिबेदयि परीक्षा कर बला රජයට වාර්තා කිරීමයි ගවේෂණ කටයුතු සඳහා ඔහුගේ සහයට ලබා දුන්නේ අප්‍රිකාවේ බෝයර් යුද්ධයෙන් පසුව ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාවට අල්ලාගෙන ආ ඉංජිනේරු දැනුමක් ඇතුව සිටි සිරකරුවෙකි සිරකරුවා සමග කැලණි ගංගා නිම්නයේ රත්තරන් ආදී ඛනිජ සම්පත් සොයමින් ගවේෂණයේ යෙදුණ විමල සුරේන්ද්‍රයන්ට අමෝයේ ස්වභාව ධර්මයේ අපූර්වත්ව නිර්මාණයක් වූ ඇබර්ඩන් හෙවත් කෙහෙල්ගමුදිය ඇල්ලයි ඊට පසු දිනක ඔහුගේ නැත ගැටුනේ එවැනි සුන්දර දායාදයක් වූ ලක්ෂපාන හෙවත් වැඩිහිටි දිය ඇල්ලයි මේ දිය ඇලි දිදී කදන්සේ පහලට ඇදහැලෙන ආකාරය ඔහු පැය ගණන් බලා සිටිය මේ පොළවේ රත්තරන් කෙසේ වෙතත් මේ දිය ඇල්ලේ නම් රත්තරන් තිබෙනවාමයි කියමින් विमल सुरेंद्र दूरदर्शीव सतुटिन तेबलन्नट विय गला हलेन जले बले जलरोध भ्रमणय कलोत् विदुली बले उपदवा गत हेकि बव विमल सुरेंद्र यानंट अवबोध विय 1924 वर्षेदी विमल सुरेंद्र के जल विदुली बल योजना क्रमय एवकट राज्य मंत्रण सभावेंद सम्मत वी एहि वड आरंभ विय එවකට දිවේනේ සිටි විදේශීය ඉංජිනේරුවන්ගේ හා පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් හේතු කොටගෙන මේ ජල විදුලි යෝජනා ක්‍රමය කඩින් කඩ නවතා දැමීමට සිදුවිය. මෙය හරියාකාරව කරගෙන යාමට නම් රටේ පවත්නා දේශපාලන ව්‍යුහයට තමන්ද ඒකාබද්ධ විය යුතු බව විමල සුරේන්ද්‍රයන්ට අවබෝධ විය. නපුර මන්ත්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් විය. 1950 වර්ෂයේදී කෙහෙල්ගමුවය නෝට් ප්‍රදේශයේදී කඳු දෙකක් අතර වේල්ලක් බැඳීමෙන් හරස් කරන ලදී. මහා ජල කඳ අඩි 9400ක් තරම් දික උමගයක් තුලින් ඩබල් කටින් නැමැති ස්ථානයට යටින් ගොස් එතන සිට විශාල නල මාර්ග හතරක් තුලින් තවත් අඩි 5000ක් තරම් පහළට ගමන් කොට මස්කෙලි ඔයේ දකුණු ඉවුරේ ඇති ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වෙයි.
එය ලක්ෂපාණ ජල විදුලි බල ව්‍යාපෘතියේ පළමු පියවරයි ජල විදුලි බලය ලබා ගැනීමට හැකි වූ අවස්ථාවේදී විමල සුරේන්ද්‍ර මහතාට ඇති වූ සතුට වචනේ ක්‍රියා නිව කළ නොහැකි බව එතුමා ප්‍රකාශ කර ඇත ඒ මෙසේය මා විසින් සැලසුම් කර ආරම්භ කරන ලද ජල විදුලි බල යෝජනා ක්‍රමයේ ඉදිකිරීම කටයුතු වලට සහභාගී වීමේ වාසනාව මට නොලැබුණත් මාගේ රටේ ජනතාව විසින් එහි නිසි ප්‍රතිඵල නෙලා ගැනීම දැක ගැනීමට ජීවතුන් අතර සිටීමට තරම් මා වාසනාවන්ත වීම පිළිබඳ මම උද්යාමයට පත් වෙමි ප්‍රීති වෙමි සතුටු වෙමි මා විසින් මීට වසර 50කට පෙර තරම් පෙර අවලෝකණය කළ මාගේ ජීවිතයේ මේ සදා සමයේදී හෝ දැකබලා ගැනීමට හැකියාව ගැන මා ඉතාමත් උදම් වෙමි අමිල වූ සතුටක් මම ලබන්නේමි ඊට වසර 100කට පමණ පෙර සීනියක්ව පැවති ජල විදුලි බලය පිළිබඳ විමල සුරේන්ද්‍ර යානෝ අනාගතයේ දේශ බලා සැලසුම් සකස් කළහ ලක්ෂපාන නව ලක්ෂපාන විදුලිපුර පොල්පිටිය කැනියොන් පොල්ගොල්ල බෝවතැන්න රන්ටැඹේ රන්දෙනිගල වික්ටෝරියා කොත්මලේ බලංගොඩ කුකුලේගඟ හා ඉහළ කොත්මලේ ආදී ජල විදුලි බලාගාරද අනිකුත් කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාරද විමල සුරේන්ද්‍ර සූරියන්ගේ චින්තනයේ ප්‍රතිඵල වන්නේය අධික වියදමක් දැරිය යුතු ගල් අඟුරු ඩීසල් තෙල් ආදී ඉන්ධන නොයදා ස්වභාවික සම්පත් වූ ජලයේ බලය යොදාගෙන ජල විදුලි බලය නිපදවීමේ ගෞරවය හිමිවන්නේද විමල සුරේන්ද්‍ර සූරියන්ටය උතරට දුම්රිය මාර්ගයේ දිමෝදර ආශ්චර්යවත් කොම්බු හැඩයේ වක්දුම්රිය මාර්ගය සැලසුම් කිරීමත් ගාලු නගරයට ප්‍රථම වරට විදුලිය ලබා දීමත් ශ්‍රී ලංකාව තුල පිගන් මැටියෙන් පිගම් භාණ්ඩ නිෂ්පාදනයට රත්පුරේ කටයුතු කිරීමත් රබර් ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනයට මඟ පෙන්වා දීමත් විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කිරීමත් විමල සුරේන්ද්‍ර යනන්ගේ තකවුද්ද ජනතාවගේ මුදු මල්කඩක් බඳු වූ අනුරාධපුරයේ සුවර්ණමාලී චෛත්‍ය රාජයාණන්ගේ පොත්කරල්ල නිර්මාණය කිරීමේ ඉංජිනේරු තාක්ෂණයද විමල සුරේන්ද්‍ර මහතාගේ ඥානයේ බල මහිමයන්ය. චූඩාමාණික්ය සහිත අඩි 24ක් උස්සු මෙව දර්ශනීය රන් ආලේපිත කොත් වහන්සේ චෛත්‍ය මුදුනේ පැලඳවීමේ උතුම් වූ මහෝත්සවයටද විමල සුරේන්ද්‍ර යානෝ සහභාගී විය. රටට ජාතියට අමිල සේවයක් කළ විමල සුරේන්ද්‍ර සූරීහු 1953 වර්ෂයේදී අප අතරින් සදහටම සමුගත්ත ඒ වන විට ඔහු 79 වෙනි වියේ පසු විය විමල සුරේන්ද්‍ර සූරීන්ට උපහාරයක් වශයෙන් නෝටන් විදුලිපුර ජලාශයේ යහා කෙළවරේ ඉදිකර ඇති ජල විදුලි බලාගාරය විමල සුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය නමින් නම් කර තිබේ එහි විදුලි බල ධාරිතාවය මෙගාවොට් 50කි විදුලිපුර ලංගිම විමල සුරේන්ද්‍ර සුබසාධක සමිතියේ ඉල්ලීමක් අනුව විදුලිපුර 2006 වසරේ හිටපු විදුලි ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු මහතාගේ මෙහෙයවීමෙන් ලංගිම ලක්ෂපාන සහ ලංගිම විදුලිපුර සේවක සේවිකාවන් සියලු දෙනාගේම දායකත්වයෙන් රුපියල් ලක්ෂ ගණනාවක් වියදමින් සාදානිම කරන ලද දිවංගත විමල සුරේන්ද්‍ර මහතාගේ ජීවමාන ප්‍රමාණයේ ලෝකඩ පිළිරුව 2006/9/16 වෙනි දින විදුලිපුර නගරයේදී විවෘත කර ඇත. මෙවැනි විශේෂාංගයක් තුලින් නැවත අපි හමු වෙමු. World with Gihan subscribe කරන්න අමතක කරන්න එපා.